සිල් ගහපු අරක්කු රටපුරා තියෙනවා අල්ලනවා කියලා තමයි කිව්වේ. එතකොට අල්ලන්නේ නැද්ද කියලා අහන්න පුළුවන්. කෙසේ වෙතත් මේ ඔබ දන්නවා ස්ටිකර් එක හඳුන්වා දීම සිද්ධ වුණා පහුගිය කාලේ. ඉතින් ඒකත් එක්ක තමයි ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් යොදපු මත්පැන් බෝතල් රසක් ප්‍රදේශ කිහිපයක සුරසල් වලින් හමුලා තිබෙනවා. කියන්නේ තඹුත්තෙගම තලාව කහටගස් දිගලියන් ප්‍රදේශවල සුරසල් වැටලීම් කරාම එහිදී තමයි හොයලා තියෙනවා, හොයාගන්න පුළුවන් වුණා කියලා කියන්නේ. මේවට පරිගණක පද්ධතිය මගින් නිවැරදි දත්ත ලබා දෙන්නේ නැහැ, බලංගු නෑ කියලා ස්ටිකර් හොයාගෙන තිබෙනවා. පුවත්පතේ සඳහන් කරලා තියෙන ඒ ගැන. ඉතින් ඔය වගේ ඔය මේවට ගෙනල්ලා බදු ගෙවන්න තියෙන කාලෙත් සෑහෙන කාල සීමාවකට දාලා තියෙනවා. ඉතින් ඕවත් එක්ක තමයි ප්‍රශ්නේ. වෙනදට එහෙම නෙමෙයි, ඉස්සර තිබුණේ ওই නීතිය වෙනස් කරා හිටපු ජනාධිපතිවරයාත් කණ්ඩායමත් පහුගිය කාලේ. ඒකත් එක්ක තමයි ප්‍රශ්නේ ඇති වුණේ. එහෙම නැත්තම් ඇතුළට එළියට එනකොටම බෝතලේ ස්ටිකර් එක වැදිලා සීල් එක තියලා බද්ද ගෙවලා තමයි රජයට බදු ඇවිල්ලා. මේක දැන් එහෙම නෙමෙයි, මේ ලංකාවේ හදන කට්ටියටත් දවස් ගාණක් හම් වෙනවා බදු ගෙවන්න. ඉතින් බදු ගෙවනව කියවට ගෙවනවත් දන්නෙත් නැහැ, එළියට ඇවිල්ලා ඉවරයි, කොච්චරක් එනවත් දන්නෙත් නැහැ. මේක ජාවාරම, මේ ජාවාරම නවත්තලා ඉවරලා හරි ක්‍රමයට ඇතුළට සල්ලි ටික ගන්නවනම් මේ ප්‍රශ්න භාගයට භාගයක් අඩු කරගන්න පුළුවන්. ස්ටිකර් කතා ඔක්කොමත් එක්ක. නමුත් ඒක එහෙම වෙන්න හේතුව මොකක්ද කියන එක ඔබ දන්නවා.